අයිබෝවන් ආදරණීය දුවේ පුතේ මේ ආසන්න ජනවාරි මාසයේ 2022 ජනවාරි මාසයේ ශිෂ්‍යත්වය අවසන් කරපු ආදරණීය දුවා පුතාලා සියලුම දෙනා අපි ආයිබෝවන් කියලා පිළිගන්නවා. Excuse me sir. Sir සර්ලාගේ ආයතනයේ 6 ශ්‍රේණියට පන්ති පටන් ගන්න කවද්ද කියලා කියන්න පුළුවන්ද? ඔව් ඒක තමයි පුතේ අපි මේ කතා කරන්න ලෑස්ති වෙලා හිටියේ. අපි මේක තමයි මේ කතා කරගෙන යන්නේ. අපි අංකුමුර දැනුම ආයතනේ නැත්තම් මේ වෙනකොට මුළු ලංකාවම දන්නේ New Gen Class කියන ආයතනේ නමින් අපි පන්තිය පටන් ගන්නවා මේ එන සතියේ. ඒ කියන්නේ පෙබරවාරි 17 වන බ්‍රහස්පතින්දා දින. හරි සර්, එතකොට New Gen Class කියන්නේ දැනුම කියන්නේ එකක්ද නැත්නම් ආයතන දෙකක්ද? ඔව් පුතේ, මේ වෙනකොට මේක අංකුඹුරේ දැනුම ආයතනය කියලා මිනිස්සු දැනන් හිටියට අපි මේ අංකුඹුරවට ප්‍රදේශවාසීන් ඕගොල්ලෝ හැමෝම දන්නේ දැනුම ආයතනයේ විදියට. හැබැයි මේක ලංකාව පුරා මේ වෙනකොට මිනිස්සු අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ දැනගෙන ඉන්නේ New Gen Class කියන ආයතනයේ නමින්. මේ වෙනකොට මේකේ ඔන්ලයින් ක්ලාස් විදියට ලංකාව පුරා දිවයිනේ නන්දසින් ආදරණීය දුවා පුතාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ New Gen Class ආයතනයේ ඔන්ලයින් ක්ලාස් විදියට. බොහොම ස්තුතියි සර් පැහැදිලි කරාට. එතකොට සර් දැන් මේ පටන් ගන්න යන පන්ති පටන් ගන්න ඔන්ලයින් විදියටද එහෙම නැත්නම් සාමාන්‍ය පන්ති විදියටද? ඔව් ඒක තමයි පුතේ අපේ පන්ති වල තියෙන ලොකුම විශේෂත්වය. අපි මේ New Gen Class ආයතනය කියන ආයතනයේ ලංකාව පුරා ජනප්‍රිය වෙලා තියෙන මේ වෙනකොට ආයතනය පවත්වගෙන යන්නේ දිවයින පුරා ඔන්ලයින් ක්ලාස් විදිහට. ඒත් එක්කම ඔයගොල්ලෝ දන්න කියන මේ දැනුම කියන අධ්‍යාපන ආයතනයේ සාමාන්‍ය පන්ති. ඔය ආයතනයේදා ක්ලාස් රූම් එකට ගිහිල්ලා ඉගෙන ගන්න සාමාන්‍ය පන්ති තමයි මේ බ්‍රහස්පතින්දා දින ආරම්භ වෙන්නේ දැනුම ආයතන ඇතුලේ. මේකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි පුතේ ඔයාට හදිස්සියේ හෝ සම්බන්ධ වෙන්න බැරි වුණොත් අපේ සාමාන්‍ය පන්තියකට මේ තියෙන වාතාවරණයද අපි දන්නේ නැහැ. හෙට පන්ති නවත්තන්න වෙයිද ඉස්කෝල වහයිද කියලා අපිට කියන්න බෑ. එහෙම හදිසි අවස්ථාවක් වුණොත් අර New Gen Class ආයතනයේ ඔන්ලයින් පන්ති ටික ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔයාට ගෙදර ඉඳන් New Gen Class ආයතනයේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ පන්තියක් ගෙදර ඉඳන් මග හැරුණ ශිෂ්‍යයෙකුටත් කිසිම අවාසියක් වෙන්න අපි ඉඩ සලස්සලා නැහැ. එයාට ඒ පන්තියේ රෙකෝඩ් එක නැත්තම් වීඩියෝ එක අපේ New Gen Class app එක හරහා නැවත නැවත බලන්න බැලීමේ හැකියාව New Gen ආයතනයේ පන්තිවල තියෙනවා. එතකොට මේ දැනුම ආයතනයත් එක්ක අපේ සාමාන්‍ය පන්තිවලට සම්බන්ධ වෙන ශිෂ්‍යයෙකුට ලැබෙන විශේෂම වරප්‍රසාදය එයාට නොමිලේ New Gen Class ආයතනයේ තියෙන අර ඔන්ලයින් ක්ලාස් හා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. එතකොට එයා සාමාන්‍ය පන්තියෙත් ඉන්නවා, ඔන්ලයින් ක්ලාස් එකෙත් ඉන්නවා. කැමති විදිහට මේක කලමනාකරණය කරගෙන ඒ දරුවට ශිෂ්‍යයාට අධ්‍යාපන කටයුතු ආයතනය හරහා කිරීමේ හැකියාව උදා කරලා තියෙනවා. ෂා නියමයි නිස. මටත් ඕනේ යන්නේ මේ වගේ පන්තිය. මොකද නැත්තම් බැරි වෙලා හරි ආයිත් රට වැහුවොත් එහෙම අපිට මේ සාමාන්‍ය පන්තිය නැති වෙනවනේ. හැබැයි දැන් අපිට බයක් නැහැ. ඔන්ලයින් පන්තිත් තියෙනවනේ. හරි සර්, එහෙනම් මට අලුත් පන්ති ගැන චුට්ටක් පැහැදිලි කරන්නකෝ. අපේ ආයතනයේ සාමාන්‍ය පන්ති මේ බ්‍රහස්පතින්දා උදේ 8ට දැනුම අංකුඹර ආයතනයේදී හේමාස් රසායනාගාර ඉහළ මහල තුලදී ආරම්භ වෙනවා. එතකොට අපේ ආයතනය තුල ගණිතය විෂය ප්‍රදේශයේ වසර ගණනක ගණිතයේ හොඳම ප්‍රතිඵලය පෙන්නපු සාමින්ද සර්ගේ ගණන් පන්තිය ආසන්න වසරේ ඒ බී සාමාර්ථ 52ක් සමගින් ප්‍රදේශයේ නැවත නැවතත් විශිෂ්ට ප්‍රතිඵල තහවුරු කරපු ගණිත පන්තිය සාමින්ද සර්ගේ ගණිත පන්තිය ආරම්භ වෙනවා. හරි, ඒ වගේම අපේ ආයතනය තුල විද්‍යා විෂය ඉගැන්වීම් කටයුතු සිදු කරන ලබන්නේ පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හිමි. ඒ වගේම දැනට සහකාර කතිකාචාර්යවරයෙකු විදිහට සේවය කරමින් ඉන්න ඉෂාර අතාවුද සර්. ඒ වගේම පුතේ අපේ ආයතනය තුල ඉංග්‍රීසි විෂය ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපන කටයුතු සිදු කරන උදයන්ග සර්. හරි, ඒත් එක්කම පුතේ අපේ ආයතනය තුල චිත්‍ර විෂය භාරව කටයුතු කරන්නේ චිත්‍ර විෂය ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ මාතලේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ආචාර්යවරයෙක් වන නන්දන සර්. ඒ වගේම ආයතනය තුල නර්තනය විෂය භාරව කටයුතු කරන්නේ
මාතලේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ආචාර්ය ජානක සර්. ඒ වගේම ආයතනය තුල ඉතිහාසයේ විෂය ගැන්වීම් කටයුතු සිදු කරනු ලබන්නේ මාතලේ ප්‍රසිද්ධ බාලිකා පාසලකේ ගැන්වීම් සිදු කරනු ලබන ඉමේසා මිත්‍රිගල මිස්. ඒ වගේම ආයතනය තුල දෙමළ විෂය භාරව ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන්නේ ශිරෝමිකා විජේමාන්න මිස්. හරි. ඒ වගේම පුතේ ICT විෂය නැත්නම් තොරතුරු තාක්ෂණ විෂය භාරව කටයුතු කරන්නේ මම තමයි අමිත් රාජපක්ෂ. අපි මේ ICT විෂය ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ පුතේ සාමාන්‍ය විදිහට ගේම් ගහන නැත්නම් ඇප්පල වැඩ කර කර ඉන්න දරුවෙක් බිහි කරනවා වෙනුවට ගේම් හදන ඇප් හදන රොබෝ හදන දරුවෙක් බිහි කිරීම තමයි අපේ එකම පරමාර්ථය. හරි. අපි ඔයාට මේ අනාගතයේ ලෝකය කෝඩින් වලින් බලගැන්වෙද්දී ඒකට ඔයාට අවශ්‍ය කෝඩින් වල දැනුම ජවය එකතු කරලා එක තෝතැන්නක් හදන එක තමයි අපේ අරමුණ වෙන්නේ. හොඳයි සර්. සියලු දේ ගැන දැනුවත් වුණා සර්ට බොහොම ස්තුතියි. හැබැයි සර් මට දැනගන්න පුළුවන්ද මේ ආයතනයේ තියෙන වෙනත් විශේෂතා මොනවද කියලා? හරි. හරි පුතේ. අපි ආයතනයක් විදිහට අපේ විශේෂතාවයන් ගොඩක් තියෙනවා. අපි පළවෙනිම විශේෂත්වය තමයි අපේ ආයතනයත් එක්ක එකතු වෙන සාමාන්‍ය පන්ති සඳහා එකතු වෙන දරුවන්ට ඒ වගේම ඔන්ලයින් නියුජෙන් ක්ලාස් ආයතනයත් එක්ක එකතු වෙන දරුවන්ට මේ දෙගොල්ලන්ටම ඉගැන්වීම් කටයුතු කරන්නේ මේ වගේ ස්මාර්ට් මැදිරි තුල. එතකොට පුතේ අපි මේ ස්මාර්ට් පන්ති කාමර හඳුන්වලා දීලා තියෙනවා අපේ අධ්‍යාපන ලබන දරුවන්ට සියලුම ඉගැන්වීම් කටයුතු ස්මාර්ට් මැදිරියක් තුල තමයි ඉගැන්වීම් කටයුතු සිදු වෙන්නේ. අපි අපේ තියෙන ලොකුම විශේෂත්වය තමයි අපි මින් ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ මේ නිව් ජෙන් ස්කූල් කියන ආයතනයේ නමින්. මොකද මේ වෙලාවේ තියෙන தත්ත්වය අනුව අපිට පාසල් පද්ධතිය සුවර් නැහැ. ඒ වගේම ටියුෂන් පද්ධතිය සුවර් නැහැ. ඒ නිසා අපි කල්පනා කරලා මෙතනින් එහාට අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ මේ නිව් ජෙන් ස්කූල් කියන ආයතනයේ. මෙතනින් ඔයා 100ට 100ක් ආරක්ෂිතයි. ඔයාට කිසිම ආකාරයේ පාසලෙන් ලැබෙන්න තියෙන ණයක් නැති වෙන්න අවස්ථාව සලසලා නැහැ මෙතන. හරි. එතකොට ඔයාට රිපෝට් පොතක් හම් වෙනවා. ප්‍රගති වාර්තා පොතක් හම් වෙනවා අපේ ආයතනයේ නමින් නොමිලේම. මේකෙන් දැනටම පුතේ ප්ලෑන් කරලා ඉවරයි. මේක ඔයාගේ වාර විභාග ආයතනය ඇතුලේ පැවැත්වෙනවා. ඒ වාර විභාග වලට ඔයාට ලකුණු හම් වෙනවා. ඒ ලකුණු අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔන්ලයින් ක්ලාස් වල දරුවන්ට අපේ නිව් ජෙන් ක්ලාස් ඇප් එක හරහා ඔයාගේ සාමාන්‍යයෙන් ඔයා ශිෂ්‍යත්වයේ ඕ ලෙවල් විභාග ප්‍රතිඵල වෙබ් අඩවියකින් බලනවා වගේම අපේ newgenclass.com කියන වෙබ් අඩවියෙන් එයාට ප්‍රතිඵල බලන්න පුළුවන්. ඒ වගේම අපිට අතපසු වෙන පාඩම් වීඩියෝස් අපේ ඇප් එක හරහා ඔයා ගාවට හම්බෙනවා. ඒ වගේම අවුරුද්ද පුරා අධීක්ෂණ කටයුතු සිද්ධ වෙනවා මේ ප්‍රගති වාර්තා පොත හා ඇගයීම් කටයුතු ඔන්ලයින් ආකාරයෙන් ඒ වගේම සාමාන්‍ය ආකාරයෙන් දෙකෙන්ම සිද්ධ වෙනවා. හරි. එතකොට පුතේ මේ ඉස්කෝලේදී ඔයාලට පාසලේදී හම්බෙන ප්‍රගති වාර්තා පොතත් ඒ වගේම අපේ ආයතනය තුළ ඔයාලට හම්බෙන ප්‍රගති වාර්තා පොතත් අතර වෙනස්කම් රාශියක් තියෙනවා. හරි. එතකොට පුතේ ඔයාට කවදාවත් ඔයාගේ පාසලෙන් හම්බෙන ප්‍රගති වාර්තා පොත ඇතුළේ ඔයාලට වාර්ෂික සැලැස්මක් සඳහන් වෙන්නේ නැහැ. හරි. අපි ආයතනයක් විදියට පුතේ දැනටමත් අපේ වාර්ෂික සැලැස්ම මේ වෙනකොටත් ඕගොල්ලෝ වෙනුවෙන් නිර්මාණය කරලා අවසන්. ඒතර පුතේ මේක අපි ඉස්කෝලේ කියන වැරද්දක් නෙවෙයි. ඉස්කෝලේකට සාමාන්‍යයෙන් රජයේන ප්‍රතිපත්තිත් එක්ක ඒවා වෙනස් වෙන්න පුළුවන්, දින වකවානුව වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඒගොල්ලොන්ට නිශ්චිත සැලසුමක් කියන්න බෑ අවුරුද්දේ. හරි. හැබැයි අපි ආයතනය තුල මේ වෙනකොට ඔයාට ආරම්භක දිනේ කවද්ද, ඒ වගේම අවසන් දිනේ, ඔයාගේ විභාග පැවැත්වෙන දිනයන් පවා මේ වෙනකොටත් ප්ලෑන් කරලා සැලසුම් ගත කරලා හමාරයි. එතකොට පුතේ මේ සැලැස්ම අනුව තමයි ඔයාගේ පන්තිය සම්පූර්ණ වර්ෂය පුරාවටම පැවැත්වෙන්නේ. හරි. ඒ වගේම පුතේ ඔයාගේ පළමු වාරය ආරම්භ වන දිනය, ඒ වගේම අවසාන වන දිනය, පළමු වාර විභාගය පැවැත්වන දිනය. හරි. ඒ වගේම ප්‍රයිස් ගිවින් එක ඔන්න ඉස්කෝලේදී ඔයාට හම්බෙන්නේ නැති අවස්ථාවක් ඔයාට සලසලා දීලා තියෙනවා.
පළමුවාරි වැඩිම ලකුණු ගන්න ශිෂ්‍යයා වෙනුවෙන් ඔයාට ත්‍යාග ප්‍රදානෝත්සවයක් ත්‍යාග ප්‍රදානත්වයක් පවත් වෙනවා ඒ වගේම ත්‍යාග පවා මේ වෙනකොට මෙන්න මේ මේ report book එකේ ඔයාට සඳහන් කරලා තියෙනවා ඒ වගේම එක් එක් විෂය සඳහා වැඩිම ලකුණු ලාභියා එක් එක් විෂය සඳහා වැඩිම ලකුණු ලාභියා වෙනුවෙන් පදක්කමක් සමග සහතික පත්‍රයක් හිමි වෙනවා මෙන්න මේ කාරණා මෙන්න පොතේ ඔයාට සඳහන් කරලා දීලා තියෙනවා ඒ වගේම දෙවන වාරයේ මේ හැම දෙයක්ම පුතේ මේකේ සැලසුම් කරලා හමාරයි මේ වෙනකොට. හරි සර් බොහොම ස්තුතියි පැහැදිලි කිරීම සිදු කරාට. හොඳටම පැහැදිලි සර්. එහෙනම් මම අනිවාර්යෙන්ම මේ බ්‍රහස්පතින්දා උදේ 8 වෙනකොට ආයතනයට එනවා. මගේ යාළුන්ටත් මම කියනවා සර් මම හැමෝම එක්කන් ඉන්නම් අලුත් ඉස්කෝලේට හරියටම බ්‍රහස්පතින්දා උදේ 8ට. එහෙනම් ආදරණීය දුවේ පුතේ මේ වෙනකොට නියුජෙන් ස්කූල් එක බ්‍රහස්පතින්දා 8ට ඕගොල්ලෝ වෙනුවෙන් ආරම්භ වෙනවා. ඉතින් පුතේ වාගේ යාළුවා දන්නේ නැතුව ඇති තාම මේ කතන්දරේ. හරි යාළුවාටත් කියන්න. හරි යාළුවාත් එක් කරගෙන ඔයාගේ අම්මා හෝ තාත්තා කවුරු හෝ එක්ක බ්‍රහස්පතින්දා උදේ 8 වෙනකොට එන්න නියුජෙන් ක්ලාස් එකට ඔයාගේ ස්මාර්ට් ක්ලාස් රූම් එක රෙඩි. ඔයා එනකම් හරි ඒත් එක්කම පුතේ එදාට ඔයාට හම්බෙන නොමිලේ ලැබෙන ප්‍රගති වාර්තා පොතත් ඔයා ගන්න ප්‍රගති වාර්තාවත් අරගෙන ඇවිල්ලා බලන්න ඔයා මේ වෙනකොට පුතේ ශිෂ්‍යත්වයේම අවසන් කරලා රණබිම රාජකීය විද්‍යාලයේ තරඟ විභාගයට එමත් සූදානම් වෙනවා ඇති ඉතින් මේ වැඩ ඔක්කොම තියෙද්දි ඔයා අනිවාර්යෙන් මේ අවස්ථාව මගහැර ගන්න එපා එදාට අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න ඇවිල්ලා බලලා මේ වෙනස වටහා ගන්න මොකක්ද මේ නියුජෙන් ස්කූල් හරි මට ගැලපෙනවද හැමදේම ඔයාට එදාට පැහැදිලි කරගන්න පුළුවන් අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න එහෙනම් පුතේ ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක් මතකනේ දවස බ්‍රහස්පතින්දා උදේ 8 අයිබෝවන්.